වතුරු ඒක අහස උඩින් පියාසන කරගෙන ගිය කොක්කු දෙන්නෙක් හම්බුණාලු. ඊට පස්සේ හලෝ පුංචි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් මිස්ටර් ඩෙවිඩ්ඩෝයි ජොනී ආවා ලස්සන වැඩසටහනක් අරගෙන. ආ ඔන්න අද අපිටත් එක්ක එකතු වෙලා ඉන්නවා. අර ඔයාලට ඩයිනෝසර් බලන්න එක්කගෙන ගියපු යාළුවෝ දෙන්න. අපුඩියක් ගහමු බලන්න එහෙනම් මේ දෙන්නට. ආ ඔන්න ඔයාගේ නම කියමු බලන්න ආයෙමත්. සංසලා. සංසලා කියන යාළුවා තමයි මේ ඉන්නේ. ඔයාගේ නම? තනුජ. තනුජ. ඔන්න සංසලයි තනුජයි ඇවිල්ලා ඉන්නවා අදත් අපේ වැඩසටහන ලස්සන කරන්න. එහෙම නේද ජොනී? 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 මං කතා කරන්නේ ඔයත් එක්ක. ඒ මොකද? මං තරහ යාලත් එක්ක. ඔය දෙන්නත් එක්ක මං තරහයි. ඇයි ජොනී? ඇයි ඇයි අපිත් එක්ක තරහ වෙලා ඉන්නේ? ඇයි යන්නේ? ඔයාලා හැමෝම දාලා ඩයිනෝසර්ල වලන්න ගියා. අයියෝ ජොනී ඔය එක්කගෙන ගියේ නෑ. මං ඔයාලත් එක්ක තරහයි. ආ දැන් මොකද අපි කරන්නේ? ජොනී ඔයාව යාළු කරගන්න අපි මොනවද කරන්න ඕනේ? ජොනීට ගොඩක් දුක හිතිලා ඉන්නේ. ජොනී වදාලා ඔයාලා හැමෝම ඩයිනෝසර්ල වලන්න ගියානේ. හරි ජොනී අනේ අපිට ඉතින් සමාවෙන්න. ඔයා ඉතින් අර ඉස්කෝලෙන් දුන්න වැඩ කරන හිටියේ ඉතින් අපි ඔයාට කරදර කරේ නැහැ. ඊළඟ වතාවේ අපි ආයෙමත් කැලේ සත්තු බලන්න එහෙම යනකොට ඔයාව නොවරදවාම එක්කගෙන යනවා. ඔව් අනිවාර්යෙන්ම මම ඔයාට පොරොන්දු වෙනවා. ආය ඔයාව තනි කරලා අපි කොහෙවත් යන්නේ නැහැ. ඔයාව එක්කගෙන යනවා ඈ. ආ එහෙනම් ජොනීට හරිම සතුටුයි. එහෙනම් මම ඔයාලත් එක්ක යාළු වෙන්නම්. හැබැයි මට ඔයාලා කොස්කු නොටුන්නක් හදලා දෙන්න ඕනේ. ඒ වගේම ඔය දෙන්නාට කතන්දරයක් කියලා දෙන්නත් ඕනේ. ආ ඔන්න ජොනී ජොනී කියන ඔය දෙන්නට කොස්කු නොටුන්නක් හදන්න පුළුවන්ද ඔයාලට? කොස්කු නොටුන්න හදන්න දන්නවද? ආ එහෙනම් ඔන්න කොස්කු නොටුන්නක් හදලා කතන්දරයක් කිව්වොත් ජොනී යාළු වෙනවලු. එහෙනම් ඔය දෙන්නට පුළුවන්ද වැඩේ කරන්න? ආ එහෙනම් එහෙනම් ඉක්මනට කොස්කොල උටුන්නක් හදන්න. එහෙනම් ලැස්ති වෙන්නකෝ. ආ එහෙනම් කොස්කොල ටිකක් එමු හොයන්න. ජොනීට එහෙනම් කොස්කොල උටුන්නක් හදන්න යන්නේ. ඒක තමයි. මට මිස්ටර් ඩෙවිඩ්ට කොස්කොල උටුන්නක් හදනවද? ආ දුවන ඕන්න අර ගොල්ලෝ කොස්කොල උටුන්නක් හදන්න.
දැන් අපි හදන්නේ ඔටුනු පලන් දැන්නයි. එහෙනම් දැන් ඔන්න මිස්ටර් දෙවිඩ්ටයි ජොනීටයි ඔටුනු දාන්න හදන්නේ. හෙහේ යාළුවනේ එහෙනම් අපිට ඔටුනු දාන්න එහෙනම්. හෙහේ කො ජොනීගේ ඔටුන්න. ආ ටින් 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 ටින්. හරි අලස්සන ඔටුන්නක් කනේ. කොලන්ඩ කොලන්ඩ ජොනී එහෙනම් දානේ. ඔහොම අලස්සන ඔටුන්න. ආ ඉන්න ජොනී මං එක තා චුට්ටක් හදන්න නැත්තම් ඔටුන්න වැටෙයි ඔයාගේ. ආ හරිද ජොනී? හරි හරි යන්නේ. ආ හොඳයි. ආ හරි ඔහොම ස්තුතියි තන ජොයාට. එහෙනම් මගේ ඔටුන්න දාන්න බලන්න එහෙනම්. ආ මිස්ටර් දෙබිඩු ඔටුන්න ඔන්න දාන්න හදන්නේ. කො අපුඩියක් ගහන්න බලන්න ඔයාලා. ඔන්න දැන් මිස්ටර් දෙබිඩු ඔටුන්න දාන්න හදන්නේ. හේ යාළුවනේ ඔන්න මිස්ටර් දෙබිඩු ඔටුන්න දානවා. ආ නේ ඒක හරිය ලස්සනයි යනේ. ඔයාගේ ඔටුන්නත් ලස්සනයි යෝනි. එහෙමද? ආ ඕ ඔන්න එහෙනම් මිස්ටර් දෙබිඩුයි ජොනි දැන් ඉඳන් රජවරු. හරි. ආ එහෙනම් ඔයාට කතන්දරයක් කියලා දෙනවා කිව්වයි දෙන්න. ආ කියවලන්ට එනං ඒ කතන්දරේ. ආ ඔන්න එහෙනම් ජොනීට තෙනුජයි සංසලයි කතන්දරයක් කියන්න හදන්නේ. ආ එහෙනම් ජොනී ඔයා එහෙනම් කතන්දරය අහන්න. ඔන්න යාළුවනේ ඔයාලත් කතන්දරය අහන්න ලෑස්ති වෙන්න. කො අපුඩියක් ගහන්න බලන්න. හලෝ කොහොමද පුංචි යාළුවනේ? අද මමයි සංසල අක්කයි ජොනීට කතන්දරයක් කියලා දෙන්න තමයි ආවේ. ඔන්න එකමත් එක රතක ලොකු කැලෑවක් තිබුණලු. ඒක මැද පොකුණක විලක් තිබුණලු. දවසක් දා ඒ කැලේට ලොකු නියගයක් ආවලු. ඒක හිටපු මාළු එහෙම ඔක්කොම මැරුලා ගියාලු. ඒත් ඒ විලේ එක ඉබ්බෙක් හිටියලු. එයා වතුර නැතුව ඉද්දී ඒක අහස උඩින් පියාසන කරගෙන ගිය කොක්කු දෙන්නෙක් හම්බුණාලු. ඊට පස්සේ ඉබ්බ කොක්කු දෙන්නට කතා කරාලු. අනේ යාළුවේ මාව වෙනත් විලකට අරන් ගිහිල්ලා දාන්න කිව්වලු. ඊට පස්සේ කොක්කු දෙන්න කිව්වලු. හා අපි එහෙනම් හොඳයි. එහෙනම් ඉබ්බ හාමිට කෝට්ටක් ගේන්න කිව්වලු. හා එහෙනම් ඉතුරු ටික අක්කම කියන්නකෝ. ඊට පස්සේ ඉබිහාමි කෝට්ටක් ගෙනාවලු. කොක්කු දෙන්නා කෝට්ට කටෙන් අල්ලගෙන ඉබිහාමිට කෝට්ටෙන් එල්ලෙන්න කිව්වලු. ඊට පස්සේ එතන පිට්ටනියක සෙල්ලම් කර කර හිටපු ළමයි කට්ටිය ඉබ්බා ආසී යනවා කියලා එයාට හූ කිව්වලු. ඊට පස්සේ ඉබ්බා හිතුවලු මම මේ ළමයින්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉබ්බා මේ කට ඇරියලු. ඊට පස්සේ කට අරිද්දිම ඉබ්බා ගිහිල්ලා ගලක වැටුණලු. ඊට පස්සේ ඉබ්බා ගලේ තිබ්බ එයාගේ කටත් එක්ක එයා මැරිලා ගියාලු. හරි. එහෙමනම් ඔන්න මගේ පුංචි යාළුවන්ට මෙන්න මේ මිස්ටර් දෙවිඩ YouTube channel එකට අද ආපු මේ යාළුව දෙන්න රසම රස කතන්දරයක් කියලා දුන්නා. එහෙම නේද ජනි? හරි ලස්සන කතන්දරයක් මේ දෙන්න කියලා දුන්නාට. ඔයාලා මොකද්ද කියපු කතන්දරේ? ඉබිහාමි ආසෙන් ගිය හැටි. ආ ඉබිහාමි අහසෙන් ගියපු හැටි තමයි කියලා දුන්නේ. ජොනි කොහොමද කතන්දරේ? හරිම ලස්සනයි යන්නේ. ජොනිටත් හරි ආසයි අහසෙන් යන්න. ආ මිස්ටර් දෙබිඩ්ඩටත් හරිම ආසයි අහසෙන් යන්න. අපි දෙන්නත් යන්නානේ දවසක අහසෙන්. අපි දෙන්න අනිවාර්යයෙන්ම ජොනි දවසක අහසෙන් යන්. ජොනිට හරි සතුටුයි. ආ එහෙමනම් යාළුවනේ එහෙනම් අපි අද වැඩසටහන අවසන් කරමු. ආ තාමත් ඔයාලා මිස්ටර් දෙබිඩ්ඩෝ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක දැම්මම ඔබලා අපේ වැඩසටහන් බලන්න දිගටම එකතු වෙන්න. එහෙමනම් ජොනි මමයි ගිහිල්ලා එන්න. ජය වේවා. ජය වේවා.